ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අතුරුගිරිය ජාතික වැවිලි කළමනාකර නායතනයේ නව අධ්‍යයන සහ පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි. ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 750ක්. වැවිලි ශේෂ්ත්‍රයට අවශ්‍ය නව නිපුණතාවලින් හෙබි උපාධිධාරීන් බිහිකිරීම සහ තරුණ තරුණියන්ට උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමේ අරමුණින් මෙම ආයතනය පිහිටුවා තිබෙනවා. ඒක අපි තීරණය කරේ මේ රට අපනයන ආර්ථිකයක් බවට පත්. අපනයන ආර්ථිකයක් හැටියට ක්‍රියාත්මක කරන්න උවමනා නීති කෙටුම්පත් ඊයේ කැබිනට් මණ්ඩලයෙන් අනුමත කරා. මේ අවස්ථාවේදී අපි එක අංශයකට අත තියලා තිබුණේ නැහැ. අපනයන කර්මාන්තයකට අපි ගිහින්. දැන් අපි බලන්නේ මේ රටේ කෘෂිකර්මය නවීකරණය කළා අපනයන කර්මාන්තයකට යන්නේ. ඒක කරන්න උවමනයි. වැවිලි කර්මාන්තය අපි ඉස්සෙල්ලා පරිවර්තනය කරන්න. අපිට ඕනේ ඇත්ත වශයෙන්ම වතුහා වැවිලි කර්මාන්ත නෙමෙයි, ඒත් කෘෂි ව්‍යාපාර. අපේ නිෂ්පාදනය වැඩි කරමු. අපේ තේ, රබර්, මේ භෝග අපි දියුණු කරන්න ඕනේ. ඒත් අයි පළමුවෙන්ම අපේ සම්ප්‍රදායික භෝග දියුණු කරන්න ඕනේ. එතනින් නවතින්නේ නැහැ. අලුත් භෝග වගා කරන්න. අපි තෙන්ට යන්න තියෙන ඉතින් අපිට තාක්ෂණයේ කළමනාකාරත්වයයි මේ අංශයට ගෙනෙන්න තියෙනවා. කුඩා වතු ගොවිතැන් කරන අයටත් වගා කරන අයටත් නවීකරණය කළා අපි නිෂ්පාදනය වැඩි කරන්න තියෙනවා. අපේ ගම්මානවල දුප්පත්කම නැති කරන්න නම් කෘෂිකර්මයේ මාර්ගයෙන් තමයි අපිට දුප්පත්කම නැති කරන්න තියෙන්නේ. මේ පරණ වැවිලි කර්මාන්තේ නෙමෙයි අපි බලාපොරොත්තු වෙන්නේ. අපිට ඕනේ අලුත් කෘෂි ව්‍යාපාර දියුණු කරන්න. දැන්ට විෂයන් සියල්ලම මේ අමාත්‍යංශයට මම ඒක යටත් කළා තියෙන විෂයන් සියල්ලම මම බලාපොරොත්තු වෙන්නේ අලුත් නීතියකින් මේ අය අතර තියෙන බිත්ති සියල්ලම කඩලා දාලා එකට වැඩ කරන තත්වයක් ගේන්න. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර, සබරගමු පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක යන මහතුරුන්ද මෙහිදී අදහස් දැක්වුවා. ජනාධිපතිතුමා මේ වගකීම භාරගත් මොහොතේම පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කරා මම තනි පුද්ගලයෙක් මේ වගකීම් භාරගත්තා මට සහයෝගය ලබා දෙන්න පක්ෂපාත බේදයෙන් තොරව කියලා. නමුත් බොහෝ පක්ෂ නායකයින් අදත් කරන්නේ මේ වැඩ පිළිවෙල කඩාකප්පල් කරන්න හදන එක. නමුත් ඒ සියලු බාධක මැද්දේ වුණත් අද යම් ප්‍රගතියක් ලක් කරගන්න පුළුවන්කම ලැබුණා වගේම තව කෙටි කාලයක් ඇතුළත මේ රටේ සියලු ශේෂ්ත්‍රවල වැවිලි ශේෂ්ත්‍රයේ කෘෂිකර්ම ශේෂ්ත්‍රයේ පමණක් නෙමෙයි රටේ සියලු ශේෂ්ත්‍රවල වර්ධනයක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්.